රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහාභන චක්‍රලය කියනි පුත් කෙරේ මියගේ ශාලනී දැරියගේ දේය පිළිබඳ දෙවැනි පච්චාත් මරණ පරීක්ෂණය ඇරබයි. මුලින් බවධහනය දේශයපුත් වෙත. කොක්ස් පහසුකබ අයට තේ ජපනය සිට ඇස්්‍රසනකායන්නත් මත්‍රා හත් ලක්ෂ විසි අටදහස් හරසසිය හැටක් අද පස්සරයේ මරට ලැබිට නියමතයි ම එන්න ටෂනික පලවිනි මාත්‍රාව හැටියට ලබා ගත්තායට දෙවනි මාත්‍රාව හැටියට දෙන්න හෙම ප්‍රමුගතාව තු හටයුතු කරනයි. බහෝ දුරකට අප ලබන සඳුදාධන ඉනම් මේ ලැබෙන ඇස්සනිකාඉන්නත් ප්‍රමාණය එන්නක් කරන වැඩ සහන්ට උදාගරන්නයි බලව. ිරි ප්‍රමාණය කෑගල දිස්තුති එනත් කරන වැස හන්ටම කරන්නයි අපේ බබ. කොවිට එන්නත් මාත්‍ර පන්ලක්ෂ දහතුන්දස් හසය හතලිස් එකක් ඒයේ දිනය තුළ මෙරට ජනතාවට ලබාදුන් බව වසගතරෝග විද්‍යාශය පසනවා සවාා. නතේ පළම් මාත්‍රාව ඒයේ හාරක්ෂ හතලිස් දෙ දහස් පන්සිය විසි තුන් දෙනෙකුට ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස හැට හය දහස් දෙසය දහ නවයක් ෆයිසෙන් නතේ පළමු මාත්‍රාව හර දහස් නසි අනු නව දෙනෙකුට ඒ ලබාදීතිබෙනවා කුදදින හැතුළ පමක් මෙරට ජනතාවට එන්නත් මාත්‍ර විසිනව ලක්‍ෂ අනුවට දහස් දෙසේ දහයක් ලබාදී තිබෙනවා. මේවන විට ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍ර ප්‍රමාණය එක් කෝටි දහත් ලක්ෂ හැට දහස්ට සිය දහයක්. මෙරට වයිසවුරුදු තිහට වැඩ ජනගහනයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් පිරිස සියයට හැතනවය දශම අටයි දෙකක් දක්වා ඉහල ගොස්තිබෙනවා. වැඩිම එන්නත් මාත්‍ර ප්‍රණයක් ලබාදී ඇතේ බස්නහිර පලාාත තුළයි. එඒ සටසුහතයි දශම අටයි අටක්. ගම්පහ දිස්ත්‍රික්කේ සේයට අන තුනයි දශමහතයි හතකට සහ කළතුර දිස්ත්‍රිකේ සේයට අසු හෑ දශම තුනයි පහකටද. කොළම දිස්ත්‍රිකේ සයේයට අසු දෙකයි දශම නවයයි හතකටද එක් එන්නත් මත්‍රාව කෝලබාදීති බෙනවා. දිිස්ත්‍රිකා තුරෙන් වැඩිම එන්නත් මාත්‍ර ප්‍රතිචතයක් ලබාදී ඇත්තේ මතලෙ දිස්ට්‍රිකටයි. එය සයට එක සිය දෙයි දශම බින්දුුව අයි තුනාක්. හනුර ස්ට්‍රිකේ සේයට අනුහතයිදශමතාටයි හතරකටත් නොුවරෙලි දිස්ට්‍රිකගේේ සයට අසුවේ දශ මහතයි දෙකටත්, මත්‍ර දිිස්ට්‍රිකේ සයට අසු හෑ දශමහතරයි හයකටත්. බන්ට දිස්ත්‍රිකේ සේයට අනුව එකයි දශ මහතයි අටකටත් මන්න්නරම දිස්ත්‍රිකේ සයට අසුවේ දශම එකයි දෙකටත් එක් එන්නත් මාත්‍රාව කෝ ලබාදී අවසාන්. දිිස්ත්‍රික විසි දෙක මධ්‍යස්ථානතුන් සේ දහසේකදී එන්නත් කරනේ අදත් ක්‍රියාත්මකයි එන්නත් මධ්‍යස්ථානවලහළමු මාත්‍රාව ලබා දෙන්නේ නම් දෙවන මාත්‍රාව ලබාදීම මේ දක්වා කෙරුණේ නෑ. වගේම දෙවන මාත්‍රාව ලබා දෙන්නේ නම් පළමු මාත්‍රාවදීම කෙරන්නේ නෑ. සෞඛ්‍ය අමාත්‍යන්සේ ගන්න ලද තීරණයක් අනුව. ඉදිරියේ දී එන්නත් ලබා ගැනීමේදී විශේෂයම? එන්නත් ආවරණය සාර්ථකලෙස නිමකරපු කොටස්වල. තවදුරටත් එන්නත් ලබාගෙන නැතිය එන්නට ලබාගැනීම පහසු කිරීම සඳහා. එන්නත් පළමු මාත්‍රාවද දෙවන මාත්‍රාවද කියලා කිය නැතුව. තමන්ට නියමට දිනයකද දෙකින් එකක් ඒ අවශ්‍ය පරිදි ලබාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් අදැන් ීර්ණය කලා තියෙනවා. බොහෝ විට ඒ සඳුදා දෙවනිදාසිට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමන්ට මේ වන විටත් පළමු මාත්‍රාවවත් ලබාගෙන නැති අය සෞකව දිලධරය කායයාය හාස. සම්බන්ධ වෙලා නියමිත දිනයක් වෙලාවක් ලබාගෙන ඒ වෙලාවට ගිහිල්ලා මේ එන්නත ලබාග්ඩ කොවිත් අන රෝගය වැලඳුණු දෙදහ හරය හැට දෙකු ඒ මරටින් හඳුරාගැනුඩා පර්න සුවේ ලබ එක්දහස්‍යය දසේ දෙෙනකු රෝහල්වලින් ඒ පිටව කියා. ප්‍රී ලංකාවේ මේ දක්වා පවතින තත්වේ යටතේ අවශ්‍ය කරන ඔක්සිජෙන්න් සහ අනිකුත් පහසුකන් සපයා ගැනීමේ හැකියාව. ඇනට හමුවන රෝගීන් සඳහා ගැටලුවක් වෙලා නෑ ඉදිරියේදී මේක තවදුරටත් වර්ධනය වුණොත් ඒකට මූුණ දීමට අවශ්‍ය කරන පහසුකනුත් නැතුවා නොයි නමුත් මේක නොකඩවා වැඩිවී ගෙනගියෝ. තීම ක්මෝ ලගියෝත් අපිහිතනවා අර්බුද කාරිතත්වයකට ලංකා විතරක් නවේ ඕනම ටක් මූුණ දෙඩ වෙනවා ඒ නිසා අෆිසීලු දෙනාම මේ වෙලාේ අධිෂ්ඨාන කරග්ඩෝන එවැනි තත්ත්වකට යන්න නොදී රෝගීන් වැඩවීමට තියෙන ඉඩකඩ අවම කරගඩ අපි කටයුතු කිරීමයි. අද උේ හන් අවසන් වූ පැවි සහර තුළ නිරෝධැන නීති උල්ලංගනය කළ අනුතුන් දෙෙකු අත්තරකුට ගෙනැතිබෙන. සම්බන්ධයෙන් මෙතෙක් අත්තඩම් ගුඩ ගෙනනැති සමස්ත සංඛාව පනස් දෙදහ සසය දහනවේදෙනෙක්. ගෝලය කොරෝඩ ආසාධිතයන් සංඛ්‍යාව විසිකෝටයට ආසන්න බව අමෙරිකාව ො හොෆ්කින්ස් විශ්වවිදාලය පවසනවා. ලෝක සෞක සංවිධානය පෙන්වා දෙනන්නේ පසුගගේ සති හතර තුළදී ගෝලියය වශයෙන් ආසාධිතයන් භර්තාාවීම සියයට අසුවකින් ඉහල ගොස් ඇති බවයි. රිසාට් බදධීන් මහතාගේ නිවසේ මෙහකාරසේවේ යොදවා සිටියද. මියගිය විශාලනී දැරියගේ දේහය පිළිපඳ. දෙවනි පශ්ාත් මරණ පරීක්ෂණය මේ වු විට සිදු කරන පව. පෙරාධිනේශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරජුන තිලකරත්ම හතා පවසරවා. ඒය අදවසන් කිරීමට ටිය මිතයි. මේ අතර මිය කියිය දැරියට සාධාරණය ඉටුරන ලෙස බලකරබින් මේදිනවල වතුකරේ උද්ඝෝෂණ පැවැත්වෙනවා. ඇටන් දික්ෝයතුයායේ තේකර්මන්ත ශාලාව ඉදිරිපිට වතුකම්කරුවන් පිරිසක් අදව දේ උද්ඝෝෂණයක නිරත වුණා ඔන්නු ඉල්ලා සිටිනේ අත්තර ගට ගන්වු සැකරුවන් උපරිම දඩුවම් ලබා දෙෙන් ලෙසයි. මියගේ දැරිය සෙහිකරමින් ඉටි පන්දන්ද මෙහිදී දල්වනු ලැපවා. රසායිනික පොහර භාවිතයෙන් ඉවත්වීමට රජය ගත්තීරණයක් සමඟ දිවන පුරා ජනතාව කාබික පොහර යොදාකනමින් වගේ කටයතු කිරීමට පැළමේ සිටෙනවා. එක පොහර පමණක් යොදා ගනමින් මොඩු විමක් ගොවිවිමක් බවට පත් කළ හිමි නමක් පිළිබඳ පුවත තලංගුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. අස්ගිරි මහාවිහාර පාර්ශවයට අඇත් ඉබාගමුව තලංගමුව වළගම්බාහු රජ මහා විහාරාධිපති අස්ගිරි මහාවිහාර පර්ශ්වයේ කාරක සග සභික පූජය වදුුරාගල ධම්මාරාම හිමියන් කාබික පොහොර පමණක් භාවිතය පවත්වාගෙන යන වවාක්. මේ උන්වහන්සේ වගබාහු රජම විහාරධිපති දුහරයට පත්වන විට වල්වැදි හා ලදු කළෑවක් සහිත මුඩු ික් බවට පත්තති බූ විහාරස්ථානය අට භූමි ප්‍රදේශය දැන් සස්්‍රීක ික් බව පත්වී තිබෙනවා ඒ න්වහන්සේගේ දැඩි කැපවීම හේත්වෙන්. අස්වැන්න විරස්ථනය දායකෙන් අතර ෙදා දෙන පබව උවහසේ පවසන්නේ මේ පාවිාස්සල මමදක්ක මාධ්‍යවලින් පත්තරවලින් තිබ්බා යම්යම් ගොයි මහතුම් මේ උදෝසය කලාමේ පහරඉල්ලලා නමුත් මම දන්නා තරමින් මේ කුමුර වැඩ කිරීමේදී වගාවන් කිරීමේදී වසායනක පහර නැතු. ගමනි පොහරලින් පම ට ගොයි සම්බත් කරන්න පුලුවන් කියක හැදිල ම මගේ වගල දැ ගත් ඔප කරන්න පුලුව. ලුතර දස්වකේ වල්ලාවට ප්‍රදේශය සභහාව සිය කාමි පහ නිෂ්පාදන හරිතාව කියල නැන්වීමට පිවරගෙන තිබෙනවා. ප්‍රදේශී වතලන අපදව්ිය වලල්ලාවිට මිනිස්ත් ප්‍රදේශය පිහිටි ක සල අගනයට රැෙනනවේ ඒවා වර්කී කරනය කර සතික්‍රමේට දිරපත්වීම හැර අතුව කොම්පොස් පොහර නි්ානය සඳහායෝදාගනවා. පොහර සඳහා විශල ඉල්ල මක් පවතිනවයි වලල්ලාවිට ප්‍රදේශය සභහව සමහත ද තුර හ. ට පෙර රජවල්ල ආණ්ඩුවල තුනෙ නැහැ කොම්පෝස් පෝර හදන එකක් නමුත් වී මුළු බල්ලාවිට බලපදේශේම කුරුටක පොළොවල්ලලො එකතුකරන ඇවිල්ලා මෙතර කොම්පෝස් හදන්න හකස් කලති. මාසකට රජයක් හැටියට ජාතික වසය මේ රති අවස කොම්පෝස් ප්‍රමාණයට අවස් ඇහන් පමාණයක් අපිට අපේ සබහර නිස්පාතිනක කලදෙන්න හැකියාාවති. ලුතර ොම්ූල ප්‍රදේ ගොයි මහතක කාබික පහොර පමණක් භාවිත කරබින් ඉතාම සාර්ථකව පාත්තාගෙන යන වග වක්මේ ඔහු කාබික පොහර පමක් ාවි අක්කේක වැ. බමි්‍රමාණයක පිපිඥා වැටකොළු කරවිල මෑ කරල් ඇතුළ එළබලු වර්ග රසක් වගකරතිබෙනවා වසවිසින් තොර කාබනික දවිය එකතු කරලා වෙන වගවල් කරන්නේ නිසා ජාතික ප්‍රතිිපත්වයක් වසෙන් දිගට මරයියන්න ජනාධ පුත්තුමා ගත්තුමේ තීරණ ඉතා බද්ධිමත් තීරණ සෞඛ්‍ය භාර්ගෝප්‍රදේශන්ට යටත්ව ලබන මස දෙවනි දින සිට රාජසේවේ සාමහන්‍ය පරිදිපත්වාගෙනයාම සඳහා රාජසේවා පළත් සබාහ පළත්පාල් නමාත්‍යංශය චක්‍රලේකයක් නිකුත් කරතිබෙනවා දහනවේ වරසය පාලනය සඳහා සීමිත කාරය මණ්ඩල චක්‍රිය පදන මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරි කිරීමට අදාළ චක්‍රලේක සියල්ල ලබන පළවනි දායින් අහෝසිවට ඇති. රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේදී ප්‍රාචි නිර්ධහරීන් හා ජනතාවගේයේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සපේවනු ලබන උපදෙස් තවදුරටත් එලසම ක්‍රියාත්ම කළයුතුයි. නිසේසෞක උපදෙස් අනුගමනය කරමින් ආතනික කාර්මණ්ඩලය මෙන්ම සේවා ලහබිහින්ද කොවි වසංගතය ආසාධනයවීම වලක්වා ගනමින් සේවා සැපීමේ වගකීම ආයතන ප්‍රධහනින් වෙත පැවැරෙන බවද චක්‍රලයකේ සඳහන්. ලබන දෙවනදා සිට රජී නිලදහරින්ගේ නිවාඩු සම්බන්ධයෙන් සාමාන්‍ය විදිවිධාන අුගමනය කළ යුතුයි රජ නිධහයෙකු නිරෝධහන රගුලාසියටටතේ නිරෝධාැනයටට යොමුකරඇත් නම් හා එසේ නිෝධහනයටට යොමුකරඇත්තිේ රජයේ නිරෝධහැන නීතරී උල්ලඟනයකිරීමෙන් සිදුවන දඩුමක් ලෙස නොුවන්නේ නම්. එම නිලධහරියාගේ නිරෝධාහන කාලසීමාව සම්පූර්ණ වැටුප සහිත කාලසීමාවක් ලෙස සැෙකිය යුතු බද එම චක්‍රලයක සඳහන්. මේ අතර වැඩබලන සෞඛ්‍ය සේවාධ්‍යක්ෂ ජනරල්, වයිද හමාන්ත හරත්මතා පවසන්නේ. සියලු රාචි නිල්දහරින් තවදුරටත් නිසි පරිදි සෞඛ උපෙස් පිළිපද යුතු බවයි. රට විවෘතරනවා කියනය එකෙන් සෞඛ්‍යමය පැත්තෙන් අපිට පේනවා. මේක සමහර විට රෝගීන්් වැඩුවීමට හේතුවක් වෙන්න පුළුවන් කියලා. නමුත් ඒ තත්ත්වය රදා පවතින්නේ අපි මොනතරන් දුරට සෞඛ්‍යනීති පිළිපදිනවාද කියනක මතයි. ඉසින් ඒ නිසා අපේ රටේ රට ඉස්සරහට ගෙනෑමට නම්. මංහිතනවා. මේ කොවිනත් එක්කම රටේ සාමාජික ආර්ථික කාරණ ඉදිරියට ගෙනයාම අත්‍යවශ්‍යම වෙනවා. ඉතින් අවශ්‍ය කරන සෞඛ්‍ය පුරුදු පිළිපදිමින් මංහිතනවා මේක ඉදිරියට ගෙන අන්ඩ පුළුවන් වුනොත් බරපත ත්වයකින් තොරව මේ කළමනා කරණය කරගඩ පුළුවන්. නමුත් අපි ඒක එහෙම හිතන් නැතුව රට විවෘර්ත කරනවා කියන්න සියලුමදට නිදහස ලැබෙනවා කියන විදිහයේ අදහසක් ඇති කරගත්තොත් නං මං හිතනවා මේක අපිට කළමනාරණය කරගඩ පහසු එෙන්ඩ ඉඩ තිීර. එන්නත ලබාගත්තට පස. තියෙන ආරක්ෂාව දැන් හොඳටම ප්‍රමාණවත් කියලා හිතන්න ඇතු. සෞඛ්‍ය පුරුදු නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම වැදගත්වෙනවා මේ සඳහා ප්‍රධාන වශයෙන්ම රටේ තියෙන ව්‍යාපාරික කර්මාන්තශාලා සහ රජහ රාජ්‍යනෝන සියලු ආයතනවල පාලකයින් ඒ වගේ සේවක කාර්මණ්ඩලේ දැඩි අධිෂ්ඨානිකෙන් යුතුව ඒ සෞඛ්‍ය පුරුදු අරක්ෂා කරමින් තම කාර්යාලයේ තම සේවාස්ථානයේ. තම කර්මාන්තශාලාව වැඩපොලේ කොවිට රෝග. හමුවීමක් හෝ හමුඋනත් පැතිරීම. ඇතිවීමට තියෙන ඉඩකඩ අවම වෙන ලෙස. අටය ුතුකිරීමයි මේ මොහොතේ වැදගත්තවෙන්නේ එසේ කිරීම හර හා. අපේ රටේ සාමාජික ආර්ථික ඉදිරිගමනත් ගෙනයන ගමන්, රෝගය පැතිරීමට තිය ඉඩකඩත් ආමකරගන්න පුළුවන් වෙනවා. න්දිය ක්ඩායමට එරහිව පැවති විශ්යි විස්ත තරකාවලිය ජයග්‍රහණය වෙන්ෙන් ශ්‍රී ලංකා ක්‍රිග් කණඩායමට මුල්ලමේතයායක් පිරිනමීමට ශ්‍රී ලංකා ක්‍රික් විහක කමිටුව තිරණය කරතිබෙනවා ශ්‍රීලංකාව ඉන්දියාවට එරෙහිව ජයගත් පලමු විසයි විස තරකාවලිය මෙ අයි. කොළම්ඹ නාකළම් වදී අසල සාන්ත සෙබස්තියෙන් උතුරු ඇලමාර්ග පොම්පාගාර ව්‍යපෘතිය උ රජාමාතය මොහන්ද සිල්වා මහතා පසුගේ දා නිරීක්ෂණය කලා. ොඹබ ගනගරයේ ආශ්‍රිත නාගරික සවර්ධන ව්‍යාපෘතියට අදාළව ක්‍රියාත්ම කරන උප ව්‍යාපෘති පහක එක් ව්‍යාපෘතියක් ලෙසයි මේ ක්‍රියාත්මක වන්නේ. කැලනිගගේ ජලමටම ඉහ ගොස් ගම්වත්‍ර පාලන දොරට වවාසා ඇති අවස්ථාවල. අධික වර්ෂාව හේතුවෙන්, කොල්ළඹ නාගරික ප්‍රදේශයේ ඇතිවන ජලගලීම් තත්ත්වය පාලනයට හපරේයට ලීටර තිස් හසක පරම ධදරිතාවකින් කැලනි ගඟට ජලය පොම්ප කිරීම මෙම ව්‍යාපෘතිය අර්මුණක්. එමෙන්ම කොළඹ උතුර ඇලමාර්ගක ව්‍යාපෘතියේ ජලය අඩුවන අවස්ථාවලදී ඇළමාර්ග පද්ධතිය නිතු කිරීමද ඊට තපපරයට ලීට දොලොස් දහස උපරිම දහිරිතාවකින් ශාන්ත සැස්තියෙන් උතුරු ඇලමාගේ හරහ ොලඹ උතුරු ඇලමාර්ග පද්දතියට කැලනිගෙන් ලය පොම්පකිීමද මෙහිතතාවත්තාරමුණක් රාච නිලදහරින් පරිසක් නිරක්ෂණ චරිකාවට එක්ව සිටිය. නබ නගර යාශිතාව විාලවැඩකොටසක් එවකටේද. ේ රක්ෂල එකකවරයාාව හිටපු වර්තමාන යනාධපති ගෝටාවේ රාජ පක්ෂමැත්තුවන්ගේ නායකත්වන් එදා හිටපු ඇතිකරු ජධිපත්තුවවා හිදරාජ පක්ෂමැත්තුවාගේ ආශිරවාදෙන් පට අරන්තිව වුණ නැ ඒවැට කොට අවසාන අධීරයට ලඟාවිී තියෙනවා. යපේ බලාපොත්තුව ඉතාම එඉක්මන්ටම ඉතුර වැඩ කොට ස්ටික අවසන් කල්ලා. ඒ ව්‍යාපපුතිීටික ජනතතාතර පවරණයි නිසි අධ්‍යනැක් කල්ල තමයි මේ කඩුත් ආරම කලතින්නේ නතාවගේ විධ දුර්මත තියෙනවා මේ තමන්ගේ ඉඩම් මෙම යට වෙනයි කියලන මුත් මම දන්න විදියට ඉතාම ඉහල තාක්ෂණ ජානත්තියන ඉිනේරුවරු දර් කාල තිස්සේ සල්සුම් සකස් කල තමයි මේ ව්‍යාපපුතිින් ආරම කල්ලද මොනහරි ප්‍රශ්නක්කුණු අපි ආ්ඩු හැටියටත් ඒ වල්කිීම අරෙන ඒ ප්‍රශ්ට මිශුදුලබාදන වගෙන කාණ කියන්න. ත් දශය පුවත්කිහිපයක් ලෝඩින් ලිදුල ප්‍රදේශයේදී අද අලියම සිදූ රියානතුරකින් ප්‍රවීන රංගණ ශිල්පිනි හයිසින්තු විජරත්න මහත්මිය මේ ගොස් පෙනවා. මේයන විට ඇ හැත්ත පස්වන විය පසුවනා හැට නුවරලිය ප්‍රධාන මාර්ග ලිදුල නගරය ආසානයේ දී හයිසින්තු විජරත්න මහත්මිය ගම ගත් වෑන් රතය මාර්ගෙන් ඉවතට පැන අඩි දෙසයක් පමණ ප්‍රපාතියක් වූ කොත්මලා ඔය දෙසට පෙරලී තිබෙනවා. රෝගත කිරීමක් අවසන් කර ඇය නූරැලියයේ සිට කොළමදක්වා ගමන්ගන්නා අතර තුරයි අනතුර සිද ඇත්තේ. ඇය රෝහල් ගත කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි ලිදුල පොලිසිය පවසන්නේ. දේහ ලිදුල ප්‍රාදේශයේ රෝහල තැන්පත් කරතිබෙනවා. වෑන් රතයේ රේදුරාට නනිදයාම නිසා අනතුර සිද වන්නට ඇතිබව පොලිසිය පවසනවා. ඔහු කිසිදු හනයක් සිදුව නොැති අතර ලදිදුල පොලසිය විසින් ඔහව සැකපිටත් ඩංගට ගනු ලැපුවා. රියදදුරු අද නුවරල මයිස්්‍රාධකරණයට ඉදිරි පත්කිීමට නියමතයි. බිදිසිතුුවම් කරුමක්කාරයෝ තාරුකාමල්, හෝගානපක්කුන ඇතුූ සිනමා නිර්මාණ රැසකට රංගණින් දායෙක ව හයිසින්ත් විජේරත් මහක්ිය දඩබිම නැට්ටුක්කාරයෝ ඇතුළු ටෙලිනාට රැසකට දායකත්වේ ලබාදී තිබෙනවා. ජාතිකර ූපාහණයින් විකාශය වූ සිතනි වන කතාමාලාවට රංගනින් දායක වී තිබෙනවා. නරල දිස්්‍රික් අපනනායන ගම්මාන පිහිටුවීමේ සරම්භ උත්සය නොරෙල ිස්ට්‍රික්ලේකම්කාරයාලිය ස්්‍රණ කාරේදී ඒ පැවැත්ව වුණ. අමාත්‍ය බඳලගුණ අර්ධන රාජචමාත්‍යජනකක්කුම්ර යන මහතතුරුගේ ප්‍රධානත්වයෙන්. ව්‍යපෘති ඇර්තේ කෝපි අපන ගම්න්න ධහනවක් නුරලිය දිස්ත්‍රික්ය තුළ ථාපනයකිරීමට නියමිතයි. දක්ෂණ අධවකී මාර්කයේ ගැලනික මහා හතුරුව අතර වීදිියකොට ප්‍රදේශයේදී ඒ රත්‍රී ලොරි රත දෙකක් එකනක ගැටීමෙන් පුද්ගලයන් දෙනෙකු බරපතලතුවාල් ලබාති බෙනවා ගාල සිට කොළම දෙසට පමිමෙන්ති වූ ලොරිරතයක ඊට පිටි පසින් දහවනය වූ මාලු පැටවූ ොරක් ැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලසිය පසන්නේ ලබ ඇත ලු ලොරයේ ගමන් කළ පුද්ගලයන් දෙේ දෙනෙක් ඔවුන් හොරන මලිකරෝහලවෙත ඇතුළත් කරතිබෙනවා කළුතර අගලවත්ත දෙල්පේ ඇලහර හාහල්ලෝ විට පාලම මේ ඉදිකිරීම ඒයේ ආරහභ කරුණා ඒ පාලිමතු මන්ත්‍රී සජීව ඉදිරිමාණ මහතාගේ ප්‍රධානත්වෙන් ලෑලි වල නිදිකර ඇති පාලම දඩි ෙස බලන්න පැවැති අතර ඒ රාජ ඉංජනේරු සංස්ථාව මගින් ඉදිකිරීමට පියවරගනැතිබෙනවා රැකරෙන මුදල රුපියයා ලක්ෂතිහා එත්මගගේ රපාන ඉදිවා පරෘත් ප්‍රකාශය නිබව් පත්තෙනවා අයු4ෝ.